ගෝහෙඩ් ඩ්‍රාමා එකේ හතරවෙනි කොටසත් තරම් ආවා. ඔන්න අයියලා දෙන්නා දකින්නවා නංගිගේ බොයෆ්‍රෙන්ඩ්ගේ පෝස්ට් එකක්. ඉතින් ඔහු අසහනකාරයෙක් වගේ ඔහු දාපු පෝස්ට් එකේ ටයිප් කරලා තියෙනවා දකින්නවා. ඒ විතරක් නෙමෙයි. ලීජියන්ගේ මිතුරියද කියන්නේ ඔහු අසහනකාරයේ මානසික රෝගයක් තියෙනවා කියලා. ඒත් ලීජියන්ට නම් තේරුම් යන්නේ ඔහු සාමාන්‍ය කෙනෙක් කියලා. මොකද ඔහුත් මූර්ති අඹන කෙනෙක් නිසා. ඉතින් ඔහු හැමතේම කලාත්මක ඇහින් දකින්න කියලා තමයි ඇයනම් කියන්නේ. ලීජියන් දකිනවා අයියලා දෙන්නත් ඇවිත් ඉන්නවා. ඉතින් හිෂි කෙලින්ම කියනවා මේ සම්බන්ධයට ඔහු විරුද්ධයි කියලා. ඒත් ලීජියා කිසි දෙයක් නොකියන නිසා හිෂි ඔහුගෙන් අහන්නේ කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැද්ද කියලා. එතකොට ලීජියා නම් කියන්නේ ඔවුන් දෙන්නම මූර්ති නිර්මාණය කරන නිසා වැඩගෙන තමයි කතා කරනවා ඇත්තේ. ඒ කොල්ල ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕනි කිව්වේ දෙන්නම ප්‍රදර්ශනයේදී එකිනෙකා දැකලා ඇති. ඒ නිසා අනිවාර්යෙන්ම මේ කොල්ල ඇයිව දැකලා ඇති. ඉතින් ලීජියන් දකින්න ඇති ඔහුගේ සෞන්දර්යාත්මක අවශ්‍යතාවන් නැති මූර්ති. ඒ නිසා ඔහු ඇයගෙන් රිලේෂන්ෂිප් එක පටන් ගන්න අහන්න ඇති කියලා. ඉතින් ඔහු අසහනකාරයෙක් කියලා දෙන්නම තේරුම් අරගෙන ප්ලෑන් එකක් ගහනවා ලීජියන්ට ඒ කොල්ල එක්ක හිෂිගේ කැෆේ එකට සන්ඩේ එන්න කියලා. ලීජියන් නොහුව තනියම හම්බ වෙනවට වඩා ඒ විදියට හැමෝම ඉන්න තැන හම්බ වෙන එක හොඳයි කියලා තමයි ලීෂියා උනම් කියන්නේ. ඔන්න හිෂිගේ කැෆේ එක ඕපන් කරනවා. ගොඩක් අය කැෆේ එකට එනවා වගේම ලීජියන් මිතුරියන් සමග කැෆේ එකට එනවා. ඉතින් කැෆේ එකේ සේවකයින් ලීජියන්ට පොස් කියලා කතා කළාම මිතුරියන් නම් සතුටු වෙනවා පොස්ගේ ආලුව නිසා එයාලටත් ෆ්‍රී හැමදේම ගන්න පුළුවන් කියලා. ඉතින් ලීජියන් අයියගේ කැෆේ එක ඕපන් කළ එකට තෑග්ගක් විදිහට ඇය නිර්මාණය කරපු ලී මූර්තියක් ඔහුට ගෙනත් එනවා. ලීජියන්ගේ බොයෆ්‍රෙන්ඩ්ටත් එන්න කිව්ව නිසා හැමෝම ඔහුව බලන්න ගොඩක් උනන්දුවෙන් ඉන්නේ. ඉතින් ලීජියන් කියනවා පළවෙනි පාරට දකින්න නිසා ටිකක් බයෙන් ඉන්නේ කියලා. ඔයා බය වෙන්නේ මොකටද? අපි හැමෝම ඉන්නවනි කියලා කිව්වහම ලීජියන් කියනවා මට බය එයා මට අකමැති වෙයිද කියලා. එතකොට හැමෝම අහක බලා ගන්නවා. ඉතින් යාලා හිතුවේ ඇයි මේ බය ඔහු මොන වගේ කෙනෙක්ද කියලා හරියටම දන්නේ නැති නිසා කියලා. කොහොම හරි ලීජියන්ගේ බොයෆ්‍රෙන්ඩ් වන රන්ට එන්න වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඔහුට එන්න බැරි හේතුවත් ඇයි සාධාරණ විදියට බලනකොට කට්ටියම කියන්නේ හම්බ වෙන පළවෙනි දවසේම ඔහු මග අරිනවා කියලා. ඒත් ලීජියන්ට නම් ඒක වැඩිය ගාණක් නැහැ අනිත් අයට ඒක ප්‍රශ්නයක් වුණාට. ඉතින් කැෆේ එකෙන් එළියට ඇවිත් ලීජියාව ඇයව ස්ටුඩියෝ එකට එක්කගෙන යන්න හැදුවත් ඇය මග ඇරලා යනවා. ගෑනු ළමයින් තුන්දෙනා රෑ ගෙදර ඉන්නකොට කෙනෙක් ඇවිත් බෙල්ල එක රින් කරන්න ගත්තාම ලීජියන් බලන්න යනවා. ඉතින් ලීජියාව ඔවුන්ගේ ගේ දොර ළඟ ඉඳගෙන ඉන්නවා දැකලා ඇයට කතා කරනවා ඇයගේ ෆින්ගර් ප්‍රින්ට් එක රෙකෝඩ් කරන්න එන්න කියලා. ඇයට අවශ්‍ය නැති වුණත් බලින්ම ලින්චියාව ඇයගේ ෆින්ගර් ප්‍රින්ට් එක ගන්නවා. ඉතින් ලින්චියාව ඇයගේ අතින් අල්ලගෙන ඉන්නකොට ඔහුට මතක් වෙනවා පුංචි කාලේ ඇයගේ අතින් කොච්චර නම් අල්ලගෙන ඉඳලා තියෙනවද කියලා. ඒ වගේම අවුරුදු 9කට පස්සේ ඒ විදිහට ඇයගේ අතින් පළවෙනි පාරට අල්ලපු නිසා ඔහුට ලීජියන් කතා කරනව ඇහිලා තමයි ඇයගේ අත අතහරින්නේ. හිෂි දකිනවා ලීජියාව පාන්දරත් කාමරේ ලයිට් එක දාගෙන හැරිලා ඉන්නවා. ඉතින් දොරට තට්ටු කරලා ඔහුට නිදාගන්න කියලා කියනවා. ලීජියන් අයියලා දෙන්නගේ චිත්‍ර දෙකක් සතුටින් ඇඳලා ඊට පස්සේ ඇයටම හිතාගන්න බැරි වෙනවා මොකට තැන්ද කියලා. ඔන්න ඇයි උදේ ඇහැරුණාම මේසේ පුරා එක එක විදිහ රස කෑම වලින් පිරීලා තියෙනවා ඇය දකිනවා. හිෂි තමයි මේ විදිහට රස කෑම ඇයට හදලා තියෙන්නේ. ඉතින් ඇයි හිෂි දිහා පය වෙලා වගේ බලන් ඉඳලා ඉක්මනටම බාත්රූම් එකට යනවා. ලීජියන් අයිය හදපු කෑම කනකොට හිෂි සතුටින් ඇයි දිහා බලන් ඉඳත් ගන්නවා. ඉතින් ඔහු හැමදාම ඇයට කෑම හදලා දෙන්නම් කිව්වහම ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒත් හිෂි නම් කියන්නේ ඇය නිසාම තමයි මේ හැමදේම පුරුදු වුනේ කියලා. ඒ වගේම හිෂි කියනවා ලීජියාව ඇය වෙනුවෙන් ඩෙන්ටල් එකේ උදේ 10 මාරට අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙනවා ඒකට යන්න කියලා. ඩෙන්ටල් යන්න බය නිසා මොනත් එක්කම අවුල් වෙලා යනවා. ඒත් ඉතින් ලීජියාව නිසාම ඇය ඩෙන්ටල් එකට යනවා.
ඉතින් ලීෂියාව ඇගේ තත් පරීක්ෂා කරන අතරේදී ලීජියන් අද නර්ස් නැත්තේ ඇයි කියලා අහනවා. ඉතින් ලීෂියාව ඇයට ටිකක් ලඟ වෙලා අහනවා මාත් එක තනින් ඉන්න එක ඔයාට අපහසුයක් දැනෙනවද කියලා. ඇය නෑ කියලා කිව්වත් ඔහු දන්නවා ඇය ඇත්තටම අපහසුයෙන් ඉන්නේ කියලා. එක්තරා ලේඩි ඩෙන්ටිස් කෙනෙක් ලීජියන් වාඩි වෙලා ඉන්නකොට ළඟට ඇවිත් කතා කරන්න ගන්නවා ලීෂියාවගේ සහෝදරිය කියලා දැනගෙන. ඉතින් මේ ලේඩි ඩෙන්ටිස්ට දැනගන්න ඕනේ වෙනවා ලීෂියාවට කවුරු හරි ඉන්නවද කියලා. එතකොටම ඔහු ඇවිත් "ඔව්" කියලා ඔහු කැමති කෙනෙක් ඉන්නවා කියනවා. ඉතින් ලීජියන්ට මේ වෙලාවේදී එතන ඉන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා නැගිටලා යන්න හදනකොට ලින්ෂියාව ඇයගේ බෑග් එකේ බෙහෙත් දාලා ඇයට කන්න හොඳ නැති ඒව ගැනත් දැනුවත් කරනවා. ඊට පස්සේ ඇය කියහම අර ලේඩි ඩෙන්ටිස් අහනවා ඔයා නංගිට ගොඩක් හොඳයිනේ කියලා. ඒත් ලින්ෂියාව කියනවා එයා මට කරලා තියෙන දේවල් එක්ක කම්පයා කරලා බලනකොට ඒක එච්චර දෙයක් නෙමෙයි කියලා. ෂිමින් ඇයගේ ෆෝන් එකේ පෝස් බලමින් ඉන්නකොට එක පින්තූරයක් දකිනවා. ඒ අනුව ඇය ලීචියාවට ෂණිකවම කෝල් කරලා කියනවා ලීචියන් රන්ව බලන්න ගිහින් කෝල් ආන්සර් කරන්නෙත් නැහැ, මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නැහැ. ඇය අතුරුදහන් වෙලා කියලා. ඊට පස්සේ හීෂිත මේ ගැන දැනගෙන කලබල වෙනවා. ෂිමින් ස්ටුඩියෝ එකේ ඉන්න ජුවාන් කියන ලීචියන්ගේ මිතුරියට කතා කළාම කියන්නේ ආටිස්ලා හැම දෙනාම වගේ මේ විදිහ තමයි. ඒ එයාලගේ හැටි. ඒ නිසා ෂිමින්ට බය වෙන්න එපා කියලා. හීෂිගේ රෙස්ටුරන්ට් එකේ තැන්කෙන් ඉඳලා ඇයිට මේ පින්තූරේ හිෂි පෙන්වුවාම එයාලා ඉන්න අයිස්ක්‍රීම් ෂොප් එකේ නම කියනවා. ඉතින් කලබලයෙන් හිෂි ඇයව හොයාගෙන දුවනකොට තැන්කෙන් කියනවා ලීචියන්ගේ අයියලා දෙන්නට නම් හොඳටම පිස්සු කියලා. ඉතින් අයියලා දෙන්න අයිස්ක්‍රීම් ෂොප් එකට යනකොට ඔවුන් දෙන්න එතනින් ගිහින් නිසා එළියට ගිහින් හැම තැනම එයාලව හොයන්න ගන්නවා. අන්තිමටම ලින්චියාවගේ තාත්තව හම්බ වෙන්න පොලිසියටත් යනවා. ලින්චියාව හා හිෂි ගොඩක් කලබල වුණත් තාත්තා නම් කියන්නේ ඇයිගේ ෆෝන් එක ඔෆ් වෙලා ඇත්තේ, බැටරි බැහැලා ඇත්තේ, කලබල වෙන්න එපා කියලා. ඒත් ලීෂියාව කලබලෙන් කියන්නේ ලීචියන්ව රවට්ටගෙන හොටෙල් එකට අරන් ගියාද දන්නේ නැහැ කියලා. ඉතින් දැන් මෙයාලා ලීචියන්ගේ තාත්තටත් නොකිය ඇයව හොයන නිසා ලින්හි කරන්නේ ලීහයිට කෝල් කරලා කියනවා ලීචියන්ව කොල්ලෙක් රවට්ටගෙන හොටෙල් එකකට අරන් ගිහින් කියලා. ඒත් තාත්තා ඉස්සරහම දුව ඇයිගේ බොයිෆ්‍රෙන්ඩ් එක ඉන්නව දැක්කහම අහන්නේ කවුද ඒ වගේ කතාවක් කිව්වේ කියලා. ඊට පස්සේ අන්තිමටම ලින්හි පිරිමි ළමයින් දෙන්නට හිනා වෙමින් කියනවා ලී තාත්තා කිව්වා ලීජියන් රෙස්ටුරන්ට් එකේ ඉන්නවා කියලා. ඊට පස්සේ දෙන්නම වේගෙන් දුවන්න ගන්නවා. ලීජියන්ගේ තාත්තා ඇයට හා බොයිෆ්‍රෙන්ඩ් සංග්‍රහ කරමින් ඉන්න අතරේදී ඇයව ඉවතට අරගෙන ඇවිත් අහනවා අයියලා දෙන්නට මේ ගැන කිව්වේ නැද්ද කියලා. ඉතින් ඇයගේ ෆෝන් එක ඩැමේජ් වෙලා නිසා එයාලට කියන්න බැරි වුණා කිව්වහම තාත්තා කියනවා අයියලා දෙන්න හොඳටම කලබල වෙලා පොලිසියටත් ගිහින් කියලා. එයාලට පිස්සු කියලා නැවත ගිහින් කෑම කන්න ගන්න හදනකොට අයියලා දෙන්න රෙස්ටුරන්ට් එකට ඇවිත් අහන්නේ ඇයි මෙයාව මෙහෙට අරගෙන ආවේ කියලා. ඉතින් තාත්තා ඇවිත් ලීචියාවට හා හිෂීට රන්ව හඳුන්වලා දෙනවා වගේම එයාලා දෙන්නටත් නූඩල්ස් බඳුනක් කන්න ඕන කියනවා. ඊට පස්සේ දෙන්නම ලීචියන් හා රන් ළඟ ඉඳ ගන්නවා. හිෂී රන් ළඟ වාඩි වෙලා තරහෙන් රන්ගේ මූණට එබිලා බලාගෙන ඉන්නවා. ඒ වගේම ලීචියාවද තරහෙන් රන් දිහා බලාගෙන ඉන්නවා. මේක දකින ලීචියන් කරන්නේ හිෂී ළඟට ගිහින් ඔහු ඇයි හිටපු තැන වාඩි කරවලා ඇයට නිඳ ගන්න එක. ඒත් ඉතින් හිෂේ ඔරවගෙන ඔහු දිහා බලාගෙන ඉන්න ගන්නවා. ඊට පස්සේ තමයි ලීජියන් දකින්නේ රන් බය වෙලා ඉන්නේ කියලා. ඉතින් ඇය අයියලා දෙන්නව හඳුන්වලා දුන්නාම රන් කියවන්න ගන්නවා. රන් ඇයිද කැමති කිව්වහම ලීෂියාව අහනවා මොකටද ඇත්තටම ඇයිගේ කැමති කියලා. එතකොට රන් කියනවා මම තාම හිම කැමති දෙයක් හොයාගත්තේ නෑ කියලා. ඉතින් ලීජියන්ද කියනවා මාත් එහෙමයි, ඒත් ඔහු හැම පැත්තෙන්ම හොඳයි, දෙන්න අතර කොමන් දේවල් ගොඩක් තියෙනවා කියලා. අයියලා දෙන්නට නම් නංගි ගැන කලකිරීමක් ඇති වෙනවා මේ කියන දේවල් වලට. රෑ කට්ටිය කෑම මේසෙට වෙලා ඉන්නකොට ලීජියන්ගේ බොයිෆ්‍රෙන්ඩ් ගැන කතා කරන්න ගන්නවා. කොහොම හරි ඔවුන් හිෂේගේ කැෆේ එකට ඇවිත් හම්බ වෙන්න කැමති වෙලා තියෙනවා. ඉතින් රන්ට එක එක ඒවා කියනකොට ඇය කියන්නේ ඔයාලා කිසි දෙයක් එයා ගැන දන්නේ නැහැ කියලා. ලීෂියාව ඇයට කියන්න ගන්නවා අපි මූර්ති ගැන නම් දන්නේ නැහැ. හැබැයි එයා ඔයාගේ පෙනුමට කැමතියි. ඔහු පරිණත කෙනෙක් නෙමෙයි. එයා තාම දෙමව්පියන්ගෙන් යැපෙන්නේ.
ඔයාට ඔහුගේ සල්ලි වලින් අයිස්ක්‍රීම් එකක් විතරයි ඔයාට අරන් දුන්නේ. ඒකත් අරන් දුන්නේ දෙමව්පියන්ගේ සල්ලි වලින්. අනාගතයේදී මේ විදියට සහනාධාර දෙන්න ඔයාට ඕනෙද කියලා අහනවා. ඉතින් ලින්ෂියාව දිගින් දිගටම කියවනකොට ලීජියන් කටවහ ගන්න කියනවා. එතකොට ලින්ෂියාව ෆෝන් එක දීලා කියනවා රන්ට කතා කරලා ඔහු සමග බ්‍රේකප් වෙන්න කියලා. ඉෂීත ඊට එකඟ වෙලා ඔහු සමග බ්‍රේකප් වෙන්න කිව්වහම ලීජියන්ට තරහ ගිහින් කියනවා ඔයාලා මොකටද මගේ ජීවිතයේ දේවල් ජජ් කරන්න එන්නේ? ඔයාලා මෙහෙ නැති වෙලාවෙදී මට යාළුවෝ හිටියා. මම කැමති දේවල් කළා. මම හැමදාම සතුටින් හිටියේ. දැන් ඔයාලා ඇවිත් ඔයාලා හැමදේම බලා ගන්නවා කියලා පෙන්වන්නද හදන්නේ? ඔයාලා මගේ ජීවිතයේ දේවල් වලට බලපෑම් කරන්න දැනටමත් අරගෙන තියෙනවා කියලා. ඉතින් ඇයිගේ හොඳට දේවල් කරන්න කියලා කිව්වත් ඇයට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මට කැමති විදියට ජීවත් වෙන්න ඕනේ. මගේ දත් රිදෙනවා නම් මම ඩොක්ටර් කෙනෙක් ළඟට යනවා. හැම ඩෙන්ටිස්ට් කෙනෙක්ම හොඳයිනේ. අනික මට ඩෙසර්ට් කන්න ඕනේ නම් මම මට ඕනේ විදියට ඒකත් කරගන්නවා. මොකද හැම තැනම ඩෙසර්ට් ෂොප් තියෙනවනේ. ඒ නිසා ඔයාලා දෙන්නා මං වෙනුවෙන් මේවා කරන්න ඕනේ නැහැ. ඔයාලා මගේ ඇත්ත සහෝදරයෝ නෙමෙයිනේ. නීතිමය වශයෙන් අපි අතර සම්බන්ධයකුත් නැහැ. ඒ නිසා මං වෙනුවෙන් කිසිම දෙයක් කරන්න එපා කියලා. ඉතින් ලීජියන් හිතේ තිබුණු හැමදේම කියලා දැම්මහම ලීෂියාව අහනවා ඔයාට හම්බ වුණ පළවෙනි දවසේ ඉඳලා මේ දේ නේද කියන්න ඕනේ උනේ කියලා. ඇයිද ඒ දේ කියන්න ඕනේ උනේ නැහැ? කට්ටියම ඇගේ හැම දෙයකටම ඇඟිලි ගහන්න හදපු නිසා කිව්වේ කියනවා. ඉතින් ලීෂියාව එතනින් නැගිටලා එළියට යනවා ලීජියන්ගේ වචන ටිකට අවුල් වෙලා. ඉතින් ඊට පස්සේ පෙන්නනවා ඇයි ඔවුන් මෙච්චර නංගි ගැන හිතන්නේ කියලා. පුංචි කාලේදී ලීෂියාව හා ලීජියන් තනියම ගෙදර එනකොට නංගි රස ගැවිලි වගයක් දැකලා ලීෂියාවගෙන් ඉල්ලනවා. ඔහු ඒක ප්‍රතික්ෂේප කරලා නංගි එක්ක ගෙදර එනවා. ඒත් නංගි ගෙදර යන්න බෑ කියලා පාරේ ඉඳ ගන්නවා. ඉතින් පුංචි ලීජියන් එන්නේ නැහැ කිව්වහම පුංචි ලීෂියාව ඇයිව දාලා ටිකක් දුර ගියත් ආයි ඇවිත් බලනකොට නංගි නැහැ කියලා දකිනවා. ඉතින් ඔහු ලීජියන්ව හැමතැනම හොයමින් යනකොට දෙන්නෙක් නංගිව බලෙන් අරගෙන යනවා දැකලා ඔවුන් ළඟට ගිහින් නංගිව බේර ගන්න උත්සාහ කරනකොට එක්තරා කාන්තාවකගේ කෑ ගැසීම නිසා නංගිව බේර ගන්න පුළුවන් වෙනවා. ඉතින් එදා ලී අංකල් ගොඩක් කඩලා තියනවා ලීජියන්ට මොනවා හරි වුණා නම් ඔහුට ඉඳලා වැඩක් නැහැ කියලා. ඉතින් ලීෂියාව ඇයව බේර ගන්න උපරිම උත්සාහ කළ නිසා ලීහයි පුංචි ලීෂියාවට ස්තුති කරනවා වගේම එදා ලීහයිට දුවව බේර ගන්න ලීෂියාව හා ඌගේ තාත්තා ගොඩක් උදව් කළ නිසා ලින්හි ඇයගේ දෙවෙනි තාත්තා විදිහට ලීහයි ලීජියන්ට හඳුන්වලා දුන්නාම ඇය දන ගහලා ඌට වඳිනවා. ඒ වගේම තමයි පුංචි ලීෂියාව ඇයව බේරගත්ත නිසා ඔහු ඇගේ අද ඉඳලා සහෝදරයා කියනවා. ඉතින් ලීජියන් ඌටත් වැඳලා සහෝදරයා විදියට පිළිගන්නකොට ලීෂියාවත ඇයට වැඳලා සහෝදරිය විදියට පිළිගන්නවා. ඊට පස්සේ එක දිගටම දෙන්නා වඳින්න ගත්තාම තාත්තලා දෙන්නව නතර කරනවා. දැන් පවුල් දෙකම එකක් වෙලා නිසා ෂියන් නැන්දා කියනවා දැන් පොඩි ළමයින් දෙන්නා විවාහ ගිවිස ගන්නත් පුළුවන් කියලා. අන්න එදා සිදුවීම තමයි ඉස්කෝලේ යන කාලේදී ලීජියන් මතක් කළේ දෙන්නා විවාහ ගිවිස ගත්ත කියලා. ඊට පස්සේ පෙන්නනවා ලීජියන් තනියම පාරේ ඇවිදගෙන යනකොට හිෂිත් ඇයගේ පස්සෙන් යනවා. ඉතින් ඇයගේ පස්සෙන් එන්න එපා කිව්වහම හිෂි සමාව ඉල්ලනවා මම හිතුවේ නැහැ මෙච්චර ඔයා අපිට වෛර කරනවා කියලා. මම ඔයාලට වෛර කරනවා නෙමෙයි. දැන් මං හොඳ ජීවිතයක් ගත කරනවා. ඒ දවස්වල මං නිවාඩුවට ඔයාලා එනකම් බලන් හිටියා. ඒත් දැන් මං දන්නවා ඔයාලා මට ණය නැහැ කියලා. ඒ නිසා කිසිම දෙයක් හදා ගන්න ඕනේ නැහැ. දැන් අතීතයේ දේවල් පහුවෙලා ඒවා ඉවරයි. ඔයාට මාව පරණ ළමයා කරන්නද ඕන. මං දැන් 20 ගණන් වල ඉන්නේ. ඒ නිසා මට ඔයාලා හැම තිස්සෙම පස්සෙන් ඉන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ ඔයාට අපි එපාද? ඔයා තරහ ගත්තත් කමක් නැහැ. ඒත් මාව නොසලකා හරින්න එපා කියලා හිෂි කියනවා. ඇයට තනියම ඉන්න දියලා යන්න කිව්වත් හිෂි පස්සෙන්ම දුවගෙන එනවා. හිෂි පහුවෙලා උතේ ලීජියන් රෙන්ට් එක ගත්ත ගෙදරට එනවා. කලින් දවසේ මොනවා නංගි කිව්වත් ඔහු ඇය වෙනුවෙන් කෑම වගයක් ගෙනත් එනවා වගේම කෑම වගයක් කුවිලා දෙනවා. නිින්දෙන් නැහැරිලා ඉන්න ලීජියන් හිෂිව දකිනවා. ඇයට ඔහු කෑම හදලා තියනවා. ලීජියන්ට ඌට මුහුණ දෙන්න අපහසු වෙලා ආයිසරයක් ඇතුළට යනවා.
ඒක හිෂීට තේරුණාම ඔහු කැමතිකත් ලෑස්ති කරලා තිබුණ නිසා එලියට යනවා. ඉතින් යාළුව දෙන්න රන් ගැන ලීජියන්ට හැඟුණ විදිය අහනකොට ඇයනම් කියන්නේ දෙන්න අතර කොමන් දේවල් තියෙනවා කියලා. ඔහු දැක්කහම හදවත ගැහෙන්නේ නැද්ද වගේම තාත්තා ගාවට අරන් යනකොට බයක් හිතුනේ නැද්ද කියලා අහනකොට ලීජියන් ඒ ගැන කල්පනා කරන්න ගන්නවා. යාළුව දෙන්නට නම් තේරුම් යනවා ලීජියන්ගේ හිතේ ඔහු ගැන අදහසක් නැහැ කියලා. ඔයා එයාට කැමති නම් පළවෙනි පාරට තාත්තව මුණ ගැහෙන්න යනකොට බය හිතෙන්න ඕන. ඒත් එහෙම නැහැ කියන්නේ ඔයා එයාට කැමති නැහැ කියලා ෂිමින් කියනවා. ඒ වගේම කෙනෙක්ට ආදරය කරනකොට දැනෙන්න ඕන ඔහුට අවුරුදු මිලියන ගාණක් ඉඳලා ආදරය කරනවා වගේ කියලා. ඒත් ලීජියන්ට නම් මේ කියන දේවල් පිස්සුවක් වගේ නිසා කියන්නේ සරල ජීවිතයක් හොඳයි කියලා. ලීජියාව ඩෙන්ටල් එකේ ඉඳලා ලීජියන් කියපු දේ කල්පනා කරමින් ඔහුගේ ඇප්ලිකේෂන් එකක් තියා බලන් ඉන්නවා පෙන්නනවා. ඒ අතරෙදි ලින්හීට ලීජියාවගේ අම්මා කතා කරලා ලීජියාව ගැන අහනවා. ඉතින් තාත්තයට කියනවා ඔහු මේ වෙනකොට රෝහලේ ඉන්නේ කියලා. ඉතින් අම්මා අහන්නේ ඔහු අසනීපෙන්ද ඉන්නේ කියලා. ඉතින් තාත්තා කිසිම දෙයක් නොකිය අහන් ඉන්නේ ඇය ඔහු රැකියාවක් කරනවා කියලා දන්නේ නැද්ද කියලා. මේ ගැන ලින්හි ලින්හයිටත් කියනවා ලින්ෂියාවගේ අම්මා දන්නේ නැහැ ඔහු මේ වැඩ කරනවා කියලා. ඒ වගේම ඔහු නැවත එනවා කියලායි හිතන්නේ. ඉතින් ලින්ෂියාව ගැන තාත්තට තරහක් එනවා මොකුත් නොකියන නිසා. මේ ගැන ලින්ෂියාව එක්ක ලින්හීට කතා කරන්න කියලා ලීහයි කිව්වත් ලීහයි සමග ලින්ෂියාවට ඇති සම්බන්ධය වැඩි නිසා ඔහුටම ඒ ගැන අහන්න කියනවා. ලීෂියාව ඔහෙ කල්පනා කරමින් කලුවරේ ඉන්නවා හේෂේ ගෙදර එනකොට. කොහොම හරි ලීෂියාව ඔහු දාන සපත්තු දෙක දැකලා කියනවා ඔයත් ඒ සපත්තුවද දාන්නේ? මගේ ඕනම සපත්තුවක් දැම්මට කමක් නෑ. හැබැයි ඔය ජාතියේ මගේ සපත්තුව නම් දාන්න එපා කියලා. ඒ වගේම හීෂිද ඒ දෙයම ලීෂියාවට කියනවා. ලීෂියන් ගෙදර ආවහම චෙරි බඳුනක් තිබිලා කවුද ගෙනාවේ කියලා කන්න ගත්තාම කිෂී කියලා දැනගෙන කන්න හදපු එකත් පැත්තකින් තියනවා. දැන් ඔහු කන්න දෙනේවා ඇය ප්‍රතික්ෂේප කරන නිසා. ලීජියන් උදේ ඇහැරෙනකොට අයියා ඉන්නවා දැක්කලා මග අරින නිසා හීෂි මේසරේ උදේ 6ට ඇවිල්ලා කෑම හදලා දීලා යනවා කියලා ලීජියන් කෑම මේසයට ආවහම ෂිමින් කියනවා. ඔන්න ලීජියන්ට දත පරීක්ෂා කරලා බලන්න රෝහලට යන්න වෙලා තියෙනවා. ඇය ලීෂියාවගේ රූම් එක ළඟ ඉඳලා බලන් ඉන්නකොට නර්ස් කෙනෙක් ලේඩි ඩොක්ටර්ගේ රූම් එකට යන්න කියනවා. ඉතින් ලීජියන් ලීෂියාව ප්‍රතික්ෂේප කළ නිසා තමයි ලේඩි ඩොක්ටර් සමග අපොයින්ට්මන්ට් එකක් හදලා තියලා තියෙන්නේ. ඉතින් මේ ඩෙන්ටිස් ඇය ලීෂියාවගේ නංගි කියලා දන්න නිසා ලීෂියාවට තව නංගි කෙනෙක් ඉන්නවා කියලා ඇයට ඒ ගැන කියවන්න ගන්නවා. ලීජියන්නේ නංගි එක්ක ඉරිසියාවෙන් ඉන්න නිසා ඇයි කියන දේවල් එතරම් අහන් ඉන්නේ නැතුව ඉන්නවා. වැඩේ ඉවර වෙලා ඇය එළියට ආවහම ලීජියාවගේ රූම් එක දිහා බලන් ඉන්නකොට ඔහු දකිනවා ඇය බලන් ඉන්නවා. ඉතින් ලීජියන් ඔහු සමග hina වුණත් ඔහු ගණන් නොගෙන අහක බලා ගත්තාම ලීජියන්ද ගස්සගෙන එතනින් යනවා අයියා ඇයව ගණන් ගත්තේ නැති නිසා. ලීජියන් රෑ වෙලා අපොයින්ට්මන්ට් එකට ගිහින් ගෙදර එනකොට ලිෆ්ට් එක ළඟදී ලීජියාවව හම්බ වෙනවා. ඉතින් ඔහු ලගේජ් එකකුත් අරගෙන ඉන්න නිසා අපාර්ට්මන්ට් එක තාලේ යන්න හදනවා කියලා ලීජියන්ට තේරුම් යනවා. ඉතින් ඇය පස්සෙන්ව ගිහින් ඔහු සමග කතා කරන්න ගන්නවා ඔයා ලින්තාත්තගේ ගෙදර යනවද කියලා. ඔහු නෑ කිව්වහම එහෙනම් සිංගප්පූරුවටද යන්නේ? ඔයා දැනටමත් මෙහි ජොබ් එකක් කරනවනි කියලා අහනකොට ලීජියාව ඇය ඔහුගේ අතින් අල්ලගෙන ඉන්න දිහා බලනකොට ඉක්මනටම ඇය අත අයින් කරගෙන අහනවා ඇයි ඔයා මේ වෙලාවෙදිම යන්න හදන්නේ? අනිත් අය නිසා ආවේග ශීලී විදියට හැසිරෙන්න එපා කියනකොට මට තේරුණා කියලා ඔහු ආයි යන්න ගන්නවා. ඊට පස්සේ ඔහු යන්නේ ඉස්සරහට පැනලා කියනවා ඔයා මන් නිසා නේද තරහෙන් ඉන්නේ? ඒත් එකපාරටම සිංගප්පූරු යන්නේ ඇයි? දැන් ජොබ් එකකුත් තියෙනවනේ. මම වැරදි තමයි. මම එදා ආවේග ශීලී විදියට හැසිරුණා. මම ඔයා මගේ අයියා නෙමෙයි කියලාත් කිව්වා. ඒක වැරදි. එහෙම කියන එක හොඳ නෑ කියලා මම දන්නවා. ඒ නිසා මට සමාව වෙන්න. ඔයාලා දෙන්න ඇත්තටම මගේ ඇත්ත අයියලා දෙන්න කියනකොට ලින්ෂියාව අහනවා කවුද ඔයාගේ අයියා කියලා. එකපාරටම ඔහු ලගේජ් එක
පාරිමෙද අරිනවා වගේම ලීජියන් තවමත් අයියට කියන්නේ ඔයා ආපු එක මට සතුටුයි. ඒත් ඔයා හැමදාම හිතන්නේ මං ඔයාට අයිති කියලා. ඒක ඕනාවට වඩා වැඩි. එතකොට මට ඩ්‍රෙස් එක වගේ. ඒ හින්දා මට පරණ විදිහට ආයේ හැදෙන්න මට ටිකක් කාලය දෙන්න කියලා ඔහුගෙන් ඇහිල්ලනවා. ඔන්න ඊට පස්සේ අර ලගේජ් එක ඇරියහම දකින්නවා ගෙදර තිබුණු කුණු වගේක් විසි කරන්න ඇවිත් තියෙන්නේ කියලා. කලින් කිව්වේ නැත්තේ ඇයි කියලා ඇහුවාම ඔහු කියනවා ඉතින් ඔයා මට කියන්න දුන්නේ නැහැනේ කියලා. ලීජියන් දැන් හොඳටම ලැජ්ජාවෙන් ඉන්නේ. ඉතින් චිමින් එනවා දැකලා ඇයිගේ අතේ තිබුණු බඩුමලු දෙකත් අරගෙන ගෙදරට දුවනවා. ලීජියාව ඇයි යන දිහා බලාගෙන හිනා වෙන්න ගන්නවා. ලීජියන් ලිෆ්ට් එකෙන් බැහැලා කේ ඇතුළට එනකොට දකින්නවා හිෂි කේ දොර ළඟට වෙලා ඉන්නවා. ඉතින් ඔහුව දැක්කහමත් ඇය හැංගිලා බලන් ඉන්නවා. ඉතින් හිෂි කරන විකාර වැඩවලට ඇයට හිනා යනවත් එක්ක. ඊට පස්සේ ඔහු ගියහම හිෂි දොරේ එල්ලලා තිබ්බ පෑග් එකත් අරගෙන ගේ ඇතුළට යනවා. හිෂිට කෙනෙක් කතා කරලා කියනවා ඔහුගේ අම්මා බ්ලූසී කියන හොටෙල් එකට යනවා දැක්කා. ඒ නිසා ලීජියාවගේ තාත්තා පොලිස් නිලධාරියෙකු නිසා ඔහුගේ උදව් ඇතිව ඇයව හොයාගන්න බලන්න කියලා. කොහොම හරි ලීජියාව ආවහම කෝල් එක කට් කරලා දාලා කාමරයට යනවා. පහුවදා උදේ හීෂි ලීජියාවගේ ළඟ විටමින් පෙති තියෙන නිසා දෙකක් ඉල්ලනවා. ඉතින් ලීජියාව ඔහුට අරගෙන පොන්න කියලා තමයි කියන්නේ. ලීජියන් උදේ පස්සේ යනකොට කෝල් එකක් එනවා හිෂි ඇක්සිඩන්ට් වෙලා කියලා. ඉතින් ඇයි බස් ඩ්‍රයිවර්ට බස් එක නවත්තන්න කිව්වත් ඔහු කියන්නේ පාලම උඩ ඉන්න නිසා බස් එක නවත්තන්න බෑ කියලා. ඉතින් ඇයි හොඳටම බය වෙලා ඉන්න නිසා චැන්ගෙන්ට කෝල් කරලා කියනවා ඇයගේ බැංක කාඩ් එක අරගෙන චැන්ගෙන් රෝහලට යන්න කියලා. ඇයි බය වෙලා ඉන්නේ ඔහුට අමාරුයි කිව්ව නිසා. කොහොමාරි බස් එකෙන් බැහැලා ටැක්සි එකක නැගලා ඉක්මනටම රෝහලට යනවා. ඉතින් ටැන්කෙන් ඇයට දුකෙන් කියනවා ඕගේ මූණ පුරා ලේ තිබ්බා. ඩොක්ටර් කිව්වා එයාලට පුළුවන් උපරිමයෙන් දේවල් කරනවා කියලා අඬන්න ගන්නවා. ඉතින් ලීජියන්ට කිසිම දෙයක් හිතාගන්න බැරිව ඉස්සරහට ඇවිදගෙන යන්න ගන්නවා. ටැන්කෙන් ඇයට කතා කළත් ඇයවත් අතහැරලා කෑ ගහලා අඬන්න ගන්නවා. ඉතින් ඇය අඬනවා දකින ලීජියාව ඉක්මනටම ඇය ළඟට දුවගෙන ඇවිත් ඇයට කියන්න උත්සාහ කරනවා හිෂීට කලන්තයක් හැදිලා විතරයි ඔහු ජීවතුන් අතර කියලා. ඒ වගේම ටැන්කෙන් විකාර කතා කියලා තියෙන්නේ කියලා ඇය බොහෝ වැළඳගෙන සනසවන්න උත්සාහ කරනවා. තාත්තත් රිපෝට් එක ගෙනල්ලා ඇයට පෙන්නනවා ඔහු හොඳින් ඉන්නේ කියලා. ඒ වගේම ලීජියාව ටැන්කෙන්ට පනින්න ගන්නවා මේ වගේ වෙලාවක එහෙම දේවල් කියනවද කියලා. ඊට පස්සේ හිෂීව පෙන්නනවා ඔහුට සුළු තුවාල වෙලා තියෙනවා. බයික් එක ගිහින් ගහක වැදිලා තියෙන්නේ. ඒ නිසා ඌට ලොකු හානියක් වෙලා නැහැ. උතේ ලීජියාවගෙන් ඔහු විටමින් පෙති වගේක් ඉල්ලුවනේ. ඉතින් මෙයා ඌ ළඟ තියෙන ඔක්කොම පෙති ටික බීලා තියෙනවා. ඒ පෙතිවල නිින්ද යන පෙති තියෙනවා කියලා දැනන් ඉඳලා නැහැ. ඒ නිසා පාරේ යනකොට නිදි පෙති බිව්ව නිසා නිින්ද ගිහින් තියෙනවා. එතකොට තමයි හිෂීට තේරුම් යන්නේ ලීජියාව රෑ වෙනකන් ඇහැරිලා ඉන්නේ නිින්ද යන්නේ නැති නිසා. ඒ නිසා ගත්ත බෙහෙත් වගේක් තමයි ඔහු බීලා තියෙන්නේ කියලා. ඉතින් ලීජියාව ආවහම තාත්තලා දෙන්න ඔහු දිහා බලන් ඉන්න ගන්නවා. ලින්හි ඔහුගෙන් අහනවා රෑට නිින්ද යන්නේ නැත්ද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔහුට කියන්න කියලා. ඒ වගේම අම්මා කතා කරපු එකත් කියලා තාත්තුගෙන් අහනවා දැනටමත් මෙහි ජොබ් එකක් කරද්දි ඇයි අම්මට ඒ ගැන කියන්නේ නැත්ති කියලා. ඉතින් අම්මා ඔහු මෙහි නතර වෙනවට අකමැතියි කියලා ලීජියාව තාත්තට කිව්වහම ඔහු අම්මත් එක්ක කතා කරලා ඒ ගැන බලා ගන්නම් කියනවා. ඒත් අම්මගේ හැටි දන්න නිසා අම්මට කිව්වට කිසි වැඩක් නැහැ කියලා ලීජියාව කියන්නේ. අන්තිමටම තාත්තා කියන්නේ කිසිම දෙයක් හංගන්නේ නැතුව කියන්න. දැන් ඔයා ලොකු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. හංගන්නේ නැතුව මට කියන්න කියලා. ඉතින් ලීජියාව තනියම දුක් විඳිනවට තාත්තා පොඩ්ඩක්වත් කැමති නැහැ. මේ අතරේදී ලීජියන්ගෙන් හිෂි අහනවා මම මැරුණ කියලා ඔයා ඇඬුවා නේද? ඒ ඇක්සිඩන්ට් එක නම් වුණේ හොඳට. මොකද ඔයා මාත් එක්ක ආයේ පරණ විදිහට කතා කරන්න ගත්ත නිසා කියලා. ඉතින් මෙයාලා දෙන්නා ලීජියාව දැන් මොකක් හරි දෙයක් හංගගෙන මානසිකව වැටිලා ඉන්නවා කියලා කතා වෙන්න ගන්නවා. ඉතින් හීෂි නම් කියන්නේ පුංචි කාලෙදි ලීජියාව ප්‍රශ්නයක් තිබ්බොත් ලීජියන්ට කියන්නේ. ඒත් දැන් ඇයි කතා කරන්නේ නැති නිසා කාටවත් කියන්නේ නැහැ.
ඒනිසා මානසිකව වැටිලා ඇති කියලා. ඉතින් ලිංෂියාව ආවහම හිෂිය අහනවා ඇයි ඔයාට රැයට නිින්ද යන්නේ නැත්තේ කියලා. එතකොට ඇය හිෂියගේ නහය තද කරලා කියනවා ඔයාටත් දැනගන්න ඕනේ වුණා නේද කියලා. ඉතින් ලිංෂියාව කියනවා නිින්ද යන්නේ නැති ලට තරුණයිට සාමාන්‍යයෙන් හැදෙන දෙයක් විතරයි කියලා. ඉතින් ලිංෂියාව විටමින් බෝතලේ ඇතුලේ තමයි නිදිපෙති දාලා තිබිලා තියෙන්නේ. ඔහු එහෙම කරලා තියෙන්නේ අම්මහා නංගිට දැනගන්න බැරි වෙන්න. මොකද ඒ ගෙදර අසනීප වෙන්න බැරි කෙනා ඔහු නිසා. ඉතින් හිෂියා ලීජියන් දුකෙන් ඔහු දිහා බලන් ඉන්නවා. ලීජියාව හා ලීජියන් රෙස්ටුරන්ට් එකට ගිහින් ලීජියාවට රැට නිින්ද යන්නේ නැති නිසා ඇය ඔහුට බොන්න කෝපි නැතුව පළතුරු ටී එකක් අරන් දෙනවා. ඉතින් ඔහු කියනවා අපේ ලීජියන් දැන් ලොකු වෙලා අනිත් අය ගැනත් හිතන්න පටන් අරගෙන කියලා. ඒ වගේම ඇය තාත්තව හා ලින් තාත්තව අනාගතයේදී බලා ගන්නවා කිව්වහම ඔහු ඉස්සර වගේ අයගේ ඔළුව අත ගන්නවා. ඉතින් ඇය ඔහු සිංගප්පූරුවේ හිටියේ කොහොමද කියලා විස්තර අහලා ඒ කාලෙදී දෙන්නම ගොඩක් දුරින් හිටිය නිසා ගත වුණු අවුරුදු 9 තුල ලින්චියාව ගැන ගොඩක් දේවල් මග ඇරිලා තියෙනවා. මේ නිසා ඇය කියනවා ඌට නිදහස් වෙලාවක ඒ ගැන කියන්න කියලා. ලින්චියාව අහනවා ඔයාට මොනවද දැනගන්න ඕනේ කියලා. ඉතින් ඔහුට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා තමයි ඇය මුලින්ම අහන්නේ. ඔහු නෑ කියලා කිව්වහම ලීජියන් ඒ කතාව නම් විශ්වාස කරන්නේ නෑ. ඒත් අයියා කියනවා ඔහු කැමති ගෑනු ළමෙක් ඉන්නවා. එයා ගොඩක් ලස්සනයි. හරිම ආදරණීයයි කියලා ඇය දිහා බලාගෙන හිනා වෙනවා. ඉතින් ක්ලාස්මේට් කෙනෙක්ද කියලා ඇහුවහම ඊට වඩා දේවල් දැනගන්න ඕනේද කියලා තමයි ඔහු අහන්නේ. ඊට පස්සේ ඇය ප්‍රශ්නේ මාරු කරලා අත පිච්චුන එක ගැන අහනවා. දවසක් මඳුනක තිබුණු කැඳ වගයක් ඔහුගේ උරහිස උඩට වැටිලා පිච්චුණා කියලා ඔහු කියනවා. ඉතින් කොහොම හරි රස්නේ වැඩිකමටම ඇඟට ඇඳුම ඇලුනා කිව්වහම ඒ වේදනාව ඇයට දැනෙනවා කියලා කියනවා. එතකොට ආයිසරයා ඔළුව අතගාලා ඔහු ගැන කරදර වෙන්න එපා කියනවා. ඔන්න හිෂී ළඟ අයියයි නංගී නතර වෙනවා. ඉතින් හිෂීට පේන්න දෙන්න කන්න ගත්තාම ඔහුටත් ඕනේ වෙනවා එයාලා කන දේවල් කන්න. නමුත් ඩොක්ටර් රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ කැඳ ජාති විතරක් දෙන්න කියලා. ඒ නිසා ඔහුට දෙන්නම නොදී ඉන්නවා. තුන් දෙනාම බෙන්ච් එකේ වාඩි වෙලා ඉන්න නිසා අහස දිහා බලාගෙන හිෂී කියන්නේ ඉස්සර වගේ නෙමෙයි. දැන් අහස පේන්නේ ගොඩක් වෙනස් වෙලා. එදා අහසේ තරු පිරිලා තිබ්බත් දැන් නගරේ දියුණු වෙලා ආලෝකමත් වෙලා නිසා තරු හරියට පේන්නේ නැහැ කියලා. ආයි ඔන්න අයියලා දෙන්න රන් ගැන ඇදලා අරගෙන ඔහුව අතහරින්න කියනවා. ඒත් නංගිට නම් ඔහුව අතහරින්න බෑ කියනවා. ගොඩක් කල් ඉඳලා ඔහුව අඳුරන නිසා එයාලා හිතන විදිහ කෙනෙක් නෙමෙයි කියලා තමයි ඇයි කියන්නේ. හිෂී කියනවා රන් පිස්සෙක් වගේ හැසිරෙන්නේ. ඒ නිසා ඔහු එක්ක ඇයට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ලීජියන් එකට ජීවත් වෙන්න නෙමෙයි ඩේට් කරන්න විතරයි ආශ්‍රය කළේ කියලා කියනවා. එතකොට ලිංෂියාව අහනවා ඇත්තටම ඔයා එයාට කැමතිද? ඔයාට හොඳටම ෂුවර්ද කියලා. ඇයි කල්පනා කරලා කියනවා මම සතුටින් ඉන්නේ කියලා. ඒත් ලිංෂියාවට නම් තේරුම් යනවා ඇය ඇත්තටම ඔහුට කැමති නැහැ කියලා. ආයි හිෂීව බෝඩ් එකට එක්කගෙන ගිහින් නිදා ගන්න තියලා ලිංෂියාව එක්ක ලීජියන් කතා පොතක් කියවමින් ඉන්නවා. ඉතින් නිින්ද යන්නේ නැහැ කියපු ලිංෂියාවට ලීජියන්ගේ උරහිස උඩ හොඳටම නිින්ද යනවා. ඔන්න උදේ රන් රෝහලට එනවා හිෂීව බලන්න කියලා. ඒත් හිෂී ලීජියන්ට රන් ළඟට යන්න නොදී අතින් අතින්න ගන්නවා. රන් හිෂී වෙනුවෙන් gift එකක් තරම් එවිත් තියෙනවා. හිෂීට නම් මේක බලන්න කිසිම උවමනාවක් නැති වුණත් ලීජියන්ගේ කීමට ලිංෂියාව ඇරලා බලනකොට දකින්නේ කාන්තාවකගේ ශරීරයේ හැඩයට හදපු මූර්තියක් තියෙනවා. ලිංෂියාව හා හිෂී නම් පොඩ්ඩක්වත් ඒකට කැමති වෙන්නේ නැහැ. කොහොම හරි ඒ වෙලාවේදී නර්ස් කෙනෙක් හිෂීව බලන්න ආවහම රන් නර්ස් දිහා කැත විදිහට බලන් ඉන්නවා ලිංෂියාව දකිනවා. ඇය කියාට පස්සේ චිත්‍රයක් තඳින්න ගන්නවා. ලීජියන්ට නම් මේක ගානක් නැති වුණාට අයියලා දෙන්න නම් හරිම අවධානයෙන් ඔහු කරන දේවල් දිහා බලන් ඉන්නේ. ඉතින් ලිංෂියාව ඔහුව එළියට අරගෙන ඇවිත් ඔහුගෙන් අහනවා ඇත්තටම ලීජියන්ට කැමතිද කියලා. ඔහු කියලා කිව්වහම ලිංෂියාව කියනවා ඇයට හරියට ඉනක්වත් උගුලක්වත් නැහනේ ඔයාව ආකර්ෂණය කරන්න තරම් කියලා. ඌට ඒව ඕනේ නැහැ, සෝල්මේට් කෙනෙක් හොයන්න විතරයි ඕනේ කියලා කියනවා. ලිංෂියාව තවත් ප්‍රශ්නයක් ඔහුගෙන් අහනවා ඇයව ගෙදර ආයෙත් පෙන්වන්න ඕනේද කියලා. එතකොට රන් කියන්නේ ඇයව ගෙදර ගෙනිච්චොත් ලොකු ෆන් එකක් ගන්න පුළුවන් කියලා.
ඉතින් ලීෂියාවට තේරුම් යනවා ඇත්තටම රන් නංගිට ආදරේ නැහැ කියලා. ඒ නිසා කියනවා වටිනාකමක් තියෙන හොඳ යාළුවෙක් తాවකාලික රිලේෂන්ෂිප් එකක් නිසා නැති කර ගන්නවද නැද්ද කියලා කල්පනා කරන්න කියලා. ලීෂියාන් නැගේ මිතුරිය සමග ෂොපින් යනවා ලීෂියාවට නිදා ගන්න පුළුවන් වෙන්න ලස්සනට කාමරේ හදන්න බඩු වගේක් අරගන්න. ඉතින් ලීෂියාන් හා ෂිමින් එකතු වෙලා කාමරේ ලස්සනට සරසනවා ලීෂියාව එන්න කලින්. ඔන්න ඊට පස්සේ පෙන්නනවා හිෂීව ආයි ගෙදර එක්කගෙන එනවා. ඉතින් හිෂීවත් අරගෙන ලීෂියාන් ඉන්න ගෙදරට යනවා. ඒ වගේම තැන්කන් හැමෝටමත් කෑම හදලා ලීෂියාන්ට මුහුණ දෙන්න බැරුව හැංගිලා ඉන්නවා. එදා රෝහලේදී කරපු වැඩේට කොහොම හරි ලීෂියාන් තැන්කන්ගේ කාමරයට ඇයව බලන්න ගියාම තැන්කන් අතින්නුන වැරද්දට සමාවිල්ලනවා වගේම ඇයට කමුලට පහරක් ගහන්නත් කියනවා. ඒත් ලීෂියාන් කමුලට ගහනවා වෙනුවට කිස් එකක් දීලා ඇයව වැළඳ ගන්නවා. ඒ වෙලාවේදී ෂිමින්ද ඇවිත් මේ දෙන්නා එක්ක එකතු වෙලා තුන් දෙනාම වැළඳගෙන ඉන්නවා. හැමෝම කෑම මේසයට වට වේලා ගන්න ගන්නවා. ඊට පස්සේ කට්ටියම හොඳටම බීලා තැන්කන් හා ෂිමින් සින්දු කියන්නත් ගන්නවා. හිෂිගේ අලුවත් ඇවිත් ඉන්න නිසා ඔහු අයියලා දෙන්න හා නංගි දිහා බලලා ෂිමින්ට කියනවා එයාලා ලේනෑයෝ නෙමෙයි නිසා මේ තුන් දෙනාගෙන් නංගි එක කවුරු හරි යාළුවේ කියලා. ඒත් ෂිමින් කියන්නේ ලීෂියාන් හා ලීෂියාව නම් වෙන්න බෑ මොකද ලීෂියාව දැනටමත් කෙනෙක්ට කැමති කියලා. ඔය අතරේදී ලීෂියාන් අයියලා දෙන්න දිහා බලන් ඉඳලා ලීෂියාව ළඟට ඇවිත් වාඩි වෙලා දෙන්නවම බදාගෙන පරිමතේ කියනවා ඔයාලා දෙන්න නැවත ආපු එකට සාදරෙන් පිළිගන්නවා කියලා. ඉතින් අයියලා දෙන්නට ගොඩක් සතුටු හිතෙනවා. එකපාරටම හිෂීට වොෂ්රූම් එකට යන්න ඕනි කිව්වහම ලීෂියාව තරහෙන් අහන්නේ මේ වගේ වෙලාවකටත් ඉන්න බැරිද කියලා. අන්තිමටම දෙන්න නංගිව දාලා එතනින් යන්න වෙනවා. ඒ වෙලාවේදී ලීෂියාවට නංගිගෙන් කෝල් එකක් එනවා. ඉතින් වෙරිහින්දා නොදැනුවත් කමින් ලීෂියාන් කෝල් එක ආන්සර් කරනවා. ඉතින් ලීෂියාන්ට තේරුම් යනවා ලීෂියාවගේ නංගි කතා කරන්න කියලා. ඒ නිසා ටිකක් කලබල වෙනවත් එක්ක ඉතින් නෑ අයියගෙන් අහන්න කියනවා කවදද සිංගප්පූරුවට එන්නේ කියලා. ඒක කියපු ගමන් ලීෂියාන්ට අප්සෙට් යනවා ඔහු නොකිය ආයෙත් සිංගප්පූරු යන්න හදන නිසා. ඒ හින්දා තරහින්ම ගිහින් සෝෆා එකේ නිදා ගන්නවා. ලීෂියාව ඇය ඉන්න විදිය දැක්කලා කාමරයට අරගෙන යනවා. ඒ වගේම ඇයව ඇඳෙන් තියලා ළඟ ඉඳගෙන ඔළුව අත ගන්නත් ගන්නවා. ඒ වගේම ෂිමින්ද ආවහම දෙන්නම ඇය දිහා බලාගෙන ඉන්නවා. ඇය අපහසුතාවයෙන් තගලන්න ගත්තාම ලීෂියාවට තේරුම් යනවා මේස් කලවන්න අමතක වුණා කියලා. ඉතින් ඊට පස්සේ තමයි ඇයට හොඳටම නිින්ද යන්නේ. ලීෂියාව ඇය නිදාගෙන ඉන්න දිහා සතුටින් බලාගෙන ඉන්නවා. හැමෝම ගියාට පස්සේ ලීෂියාව කාමරයට යනකොට දකින්නවා මුළු කාමරේම වෙනස් වෙලා කියලා. ඉතින් ඇඳ උඩ තියෙන පොත බලනකොට ලීෂියාන් නැවත ඔහුව සාදරයෙන් පිළිගන්නවා කියලා ලියලා තියෙනවා දකින්නවා. දැන් නම් ලීෂියාවට හොඳටම නිින්දෙයි කියලා හිතන්න පුළුවන්. උදේ ලීෂියාව ලීෂියාන්ගෙන් අහනවා පුංචි දොඩංගෙඩිය කෝල් කරලා තිබ්බද කියලා. ඉතින් ඇය නොදැනුවත්වම ෆෝන් එක ආන්සර් කළා වගේම ඒ ගැන ඌට කියන්න අමතකුණා කිව්වහම ඌට දැනගන්න ඕනි වෙනවා නංගි මොනවද ඇහුවේ කියලා. ඒත් ඇයි සිංගප්පූරුවට ඔහු එනවද කියලා අහපු කතාව නොකිය අයියට ආයි කතා කරන්න කිව්වා කියලා ෂේප් කරනවා. කොහොමාරි ලීෂියාන් හිෂීට ඔහු සිංගප්පූරුවට යන්න හදන කතාව කියනවා. ඉතින් හිෂී නම් කියන්නේ ඌට සිංගප්පූරුවට යන්න ඕනේ නම් මෙහෙ ජොබ් එකක් කරන්නේ නෑනේ. ඒ නිසා එයාගේ නංගි කියන දේවල් ගණන් ගන්න එපා. එයාගේ අම්මත් අමුතු කෙනෙක්. ඒ නිසා ඇයිගෙන් බේරෙන්න ඕන හින්ද වෙන්නේ නැති ආයි එනවා කියලා කියන්නේ නැති කියලා. ඉතින් මේ දෙන්න රහසෙන් කතා කරන්නේ මොනවද කියලා ලීෂියාව ඇහුවාම හුවා ගුවන් ගැන කතා වුණේ කියලා ඔහු ෂේප් කරනවා. ඔන්න ලී තාත්තා එනවා හිෂීගේ රෙස්ටුරන්ට් එක බලන්න. දෙන්නත් එක කතා කරමින් ඉන්නකොට තාත්තා අහනවා මෙච්චර කාලයකට ඔයා අම්මව හෙව්වේ නැත්තේ ඇයි කියලා. ඔහු කියනවා අම්මා ඌව අතහැරලා ගියා. ඒත් ලීෂියාවගේ අම්මා තරන් නම් නරක නෑ. මෙච්චර කාලයකට ඇය ඔහුව හෙව්වේ නැති නිසා ඒ ගැන කතා කරලා කරදර වෙන්න ඕනේ නෑ. ඔයා තමයි මගේ එකම පවුල. මම ඔයාව බලා ගන්නවා කියලා හිෂී පොරොන්දු වෙනවා. ඒ මොනවා හිෂී කිව්වත්
ඔහු යනවා අර ඌට කතා කරපු කෙනා කිව්ව බ්ලූසී කියන හෝටල් එක තියෙන තැනට අම්මා ඉන්නවද බලන්න මේ අතරෙදි ලීජියන් ලීෂියාව ඇවිදින්න එකගෙන යනවා ඌට රැට හොඳ නිින්දක් එතකොට ලබා ගන්න පුළුවන් කියලා ඉතින් අයියා නම් කියන්නේ මම ડોක්ටර් කෙනෙක් ඔයා මට උගන්වන්න ඕනේ නැහැ කියලා ලීජියන් කියනවා ඔයා ඩෙන්ටිස් කෙනෙක් ඔයාට අසනීප වුණාම ඔයාට ට්‍රීට් කරගන්න අමාරුයිනේ කියලා ලින්ෂියාව කියනවා ඔයා තමයි මගේ හොඳම බෙහෙත මාව හොඳ කරන්න පුළුවන් කෙනා ඔයා කියලා ඉතින් ඔහුගේ කාමරය ලස්සන කරපු එකට පොත් තුන එකට ඔහු ස්තුති කළා නැවත කියනවා ඌට තියෙන හොඳම බෙහෙත ඇයි කියලා ඉතින් ඇය බොරුවට ඒක පිළිකුල් කරමින් තුවන්න ගන්නවා ඒ විතරක් නෙමෙයි ඇය ඌට මතක් කරනවා ඊළඟ සෙනසුරාදා ඇයගේ අම්මගේ 21 වෙනි සංවත්සරයේ තියෙනවා ඔහුට එන්න කියලා දෙන්න කතා කරමින් ඉඳලා ලින්චියාවගේ කරට අත දාලා කියනවා තාත්තත් එක්ක තුන් දෙනා එකට කාලය ගත කරමු කියලා ඊට පස්සේ ආයි දෙන්න තුවන්න ගන්නවා ලින්චියාව ගෙදර ගියාම ඔහුගේ ෆෝන් එකට අම්මගෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා හිෂිය දකින්නවා ඉතින් ඔහුට සිංගප්පූරුවට යන්න ටිකට් එකක් බුක් කරලා තමයි තියෙන්නේ හිෂිය අයියගෙන් අහන්නේ රට යනවද කියලා ඔහු ඔව් කියලා පිළිතුරු දීලා වෙන මොකුත් කියන්න යන්නේ නැහැ ලීජියන් ෂිමින් සමග ඩෙන්ටල් එකට යනවා ලීෂියාව නංගිව පරීක්ෂා කරන අතරේදී ෂිමින් වර ලේඩි ડોක්ටර් බලන්න ගන්නවා ඉතින් ලීෂියාවගෙන් ලීජියන් එකපාරටම අහනවා මට ඔයා මොන වගේ කෙනෙක්ද ටේට් කරන්න හොඳයි කියලා හිතන්නේ එතකොට ලීෂියාව කියනවා මම ඌ ගැන කියartifactId නෑ කියලා ඒ වගේම නංගි හදන්නෙම රන් නරක කෙනෙක් නෙමෙයි කියලා කියන්න ඔහු කියනවා මම යාට කැමති නෑ කියලා එතකොට හේතුව මොකක්ද අහනකොට ඇය තිහා බලාගෙන ඉඳලා බැටේ පටන් ගන්නවා ඊට පස්සේ ඔහු කියනවා මම ගිහින් ආවට පස්සේ ඔයාට කියන්නම් කියලා එතකොට ඇය කලබල වෙලා ආයි සිංගප්පූරු යනවද කියලා ඇහුවාම මම ඉක්මනටම ගිහින් එනවා වැඩ වගයක් කරන්න තියෙනවා ඔයාගේ අම්මගේ සංවත්සරයට එනවා කියලා ඔහු කියනවා ඒත් ලීජියන් අවුලෙන් ඉන්නේ ආයි ඔහු එනවා කියලා කිව්වා යාළුව දෙන්න ගෙදර යනකොට ෂිමින්ට ලීජියන්ගෙන් යමක් අහන්න ඕනේ වෙනවා මොකද අර ලේඩි ડોක්ටර් කියලා තියෙනවා ලින්චියාව කැමති ගෑනු ළමයා ඉස්කෝලේ උඩ වඩා අවුරුදු දෙකක් පාල කෙනෙක් කියලා ඉතින් දැන් ෂිමින් හිතන්නේ ලීචියාව ඇයට කැමති කියලා ඒ නිසා ලීජියන්ගෙන්ද මේ ගැන ඇහුවාම ඇයි කියන්නේ ඔය කියන විදිහට නම් අයියා කැමති කෙනා එයාට වඩා අවුරුදු දෙකක් පාලයි කියලා කියනවා නම් ෂිමින් වෙන්න ඕනේ කියලා ඒ වගේම රට යන කතාවද ෂිමින්ට කියනවා ඉතින් ඔහු නැවත එන එකට ෂිමින් සතුටු වුණාම ලීචියන්ට තේරුම් යනවා ඇය අයියට කැමති කියලා හිෂිරන්ට එයාගේ කැෆේ එකට එන්න කිව්ව නිසා ඔන්න ඇවිත් ඉන්නවා හැබැයි හිෂි එච්චර හොඳ දෙයක් නෙමෙයි දකින්නේ රන් කැෆේ එකට ආපු කස්ටමර්ස්ලා දිහා බලාගෙන චිත්‍ර අඳිනවා ඒ වගේ මේ චිත්‍ර ටික ඔවුන්ටත් පෙන්නනවා ඒත් අන්තිමටම වෙන්නේ අර කෙල්ලෝ ටිකේ චිත්‍ර දැකලා පැහැදිලා රන් සමග කතා කරන්න අරගන්න එක කොහොම හරි හිෂි තරහෙන් එතනින් ගියාම රන් පස්සෙන් ඇවිත් ඉන්නවා දැකලා කියනවා ඔයාට ලීජියන්ව මැරි කරන්න නම් දෙන්නේ නැහැ කියලා රන් කියනවා ඔයා හරියට අයියා වගේ නෙමෙයි ඉරිසියාව හිතුන හස්බන්ඩ් කෙනෙක් වගේනේ කෑ ගහන්නේ කියලා කොහොම හරි ලීජියන්ට ආවහම ඇයටත් රන් කරන දේ එකගෙන ගිහින් පෙන්නුවාම ඇයි ඒක වැඩිය ගණන් ගන්නෙ නැති වෙනවා ඒත් හිෂි ඇයගේ ඔළුවට තට්ටුවක් දාමින් කියන්නේ ඔහු සමග තියෙන සම්බන්ධය නතර කරන්න කියලා ලීජියන් රන් එක්ක එළියට වෙලා කතා කරමින් ඉති රන් කියනවා ඔයා හැමදාම මාව එළියට එක්කගෙන ආවහම අයියලා දෙන්න ගැන විතරයි කතා කරන්නේ අපි ගැන කතා කරමු කියලා මොනවද කරන්න ඕනි කියලා ඇය අහුවහම ඇය ළඟට ඇවිත් ඇයව සිප ගන්න හදනවා සාමාන්‍ය ඩේට් එකක් ගත කරමු කියලා ලින්චියාව යන්න කලින් ලීජියන් යනවා ෂිමින් තුන්න තෑග්ගකුත් අරගෙන ඔහුව බලන්න ඉතින් ලින්චියාව ලොකු ලගේජ් එකක් අල්මාරියෙන් එළියට ගත්තාම ලීජියන් බය වෙනවා දවස් කිහිපයකට යනවා කියලා ලොකු එකක් ගත්ත නිසා ඊට පස්සේ ඔහු පෙන්නන්නේ ලගේජ් එක ඇතුලේ තිබුණ පොඩි බෑග් එක ගත්ත කියලා එතකොට තමයි ඇයගේ මූණට තිනාවක් එන්නේ ඔන්න පහුවදා ඌතේ ඔහු එයාපෝට් එකට යන්න හදනකොට ෂිමින් එක්කගෙන යනවා එයා හිතන්නේ ලීෂියාව ඇයට කැමති කියලා නිසා ඔහු එයාපෝට් එක ළඟින් බහිනකොට කම්බුලට කිස් එකක් තියලා සතුටු වෙනවා ඒත් ලීෂියාවට නම් ඒක කිසිම ගානක් නැති වෙනවා හිෂිගේ නැන්දා
කිසිම හොයාගෙන එනවා මාමට අසනීප වෙලා කියලා මුදල් වගේක් ඉල්ලන්න. ඒත් ඇයට හුගෙන් එක මූණට අහන්න බැරි වෙලා ලීහයි සමග අඬමින් කියනකොට ඉෂී හා ලීජියන් ඒ වෙලාවේදී ගෙදර ඇවිත් මේ ගැන දැනගන්නවා. ඉෂී නැන්දට මුදල් වලින් උදව් කරන්නම් කියනවා වගේම ලීජියන්ට ඇයට උදව් කරන්නම් කියලා කියනවා. අන්තිමටම නැන්ද සල්ලිත් අරගෙන අඬමින් ගෙදර යනවා. හිෂී ඇයට උපකාර කළ එකට. ඔන්න ලීජියාව සිංගප්පූරුවට ගිහින් තියෙනවා. හැබැයි ඔහුට එකපාරටම ගේ ඇතුළට යන්න බැරුව ටිකක් වෙලා බලන් ඉඳලා දොරට තට්ටු කරන්නේ. ඔහුගේ පැමිණීමට අම්මා නම් ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම අම්මා ඔහුගෙන් ලගේජ් එක ගෙනාවේ නැත්තේ ඇයි කියලා අහනවා. ඔහු පිළිතුරු දුන්නේ නැති වුණාම ඉස්සර වගේම කෑ ගහමින් ඇය ඔහු ළඟට ගිහින් අහන්නේ තාත්තට අසනීපයිද කියලා. ඔහු තාත්තා නෙමේ කිව්වහම අම්මා අහනවා ලීජියා නිසාද කියලා. ඉතින් ඔහුගේ නිහඬ බවින් තේරුම් යනවා ලීජියන් නිසා කියලා. ඉතින් අම්මට ඔහු ජොබ් එකක් හෝම් ටවුන් එකෙන් හොයාගත්තා කියලා කිව්වහම තරහෙන් අහනවා එතකොට මෙහේ වාගේ හෝම් ටවුන් එක නෙමෙයිද කියලා. ඉතින් මේ වෙලාවෙම ලීජියන්ගෙන් කෝල් එකක් එනවා දැක්කලා අම්මා ෆෝන් එක වට්ටල කඩලා දානවා. ලීජියන් අයියට කෝල් කළත් ආන්සර් කරන්නේ නැති වුණාම සිග්නල් ප්‍රශ්නයක් කියලා හිතලා හිත හදා ගන්නවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.